මම අද කතාව පාත්වන්න විපක්ෂය ප්‍රධාන සංවිධායකයෙන් වෙලාව ඉල්ලුවා මීට දවත් තුනකට කලින්. දොට එයා මට දුන්න උත්තරේ තමයි එයාමයි මට කිව්වා මට කතා දෙන්න එපා කියලා එතුමාට උපදෙස් ලැබිලා තියෙනවා කිව්වා. එයාට එතුමා ඇහුවා මගෙන් මම ජනාධිපතිවරණේ සජිත් ප්‍රේමදාසට වැඩ කරනවද කියලා. තොට ඒක හන්දා මට එතුමා වෙලා හම්බ වුන්නෑ. නමුත් අපි දන්නවා අපි මේ පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු වෙලා ඇවිල්ලා තියෙන ජනතා නියෝජිත හැටියට. මම විපක්ෂයේ ඉන්න දෙවෙනියට වැඩියෙන් ඡන්දගත් ජනතා නියෝජිතයා. මම 113,000 ඡන්ද ගත්තා. ඒ මට කතා දෙන්න බෑ කියපු පුද්ගලයා මං හිතන්නේ ඡන්ද 70,000 කරගෙන ආවේ. එතකොට අපි වෙතෙන්ට එනකොට බලාපොරොත්තු වෙන්නේ එක එක්කෙනාට කඩේ ගියොත් තමයි අපිට කතා පවත්වන්න පුළුවන්. ඒ වගේ මතයක ඉඳන් තමයි විපක්ෂ ප්‍රධාන සංවිධායක කතා කරේ. පස්සේ මම අතෑරියේ නෑ. මම මේ අවස්ථාවේ රාජ්‍ය අනුග්‍රහය ඇතුව වෙලාව ලබාගෙන තියෙනවා මගේ කතාව කරන්න. මට ඒ අවස්ථාව ලබා දුන්නාට මම ස්තුතිවන්ත වෙන්න ඕනේ. එතකොට කතානායකතුමනි, මා හිතනවා විපක්ෂයට වෙලාවක් වෙන් කරන ඔබතුමන්ලා මේ වෙන් කරන්න මේ විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරු සංඛ්‍යාව 90% එවනම් අපට කතාවක් ලැබෙනවා කියන එක සනාථ කරගන්න ඔබතුමන්ලාට යම්කිසි ක්‍රමවේදයක් හදන්න සිද්ධ වෙනවා. ඒ වෙන් කරන වෙලාවෙන් විපක්ෂයේ ඉන්න එක මිනිහෙක් විතරක් දවසකට විනාඩි 40 ගානේ කතා කරනවා. 30ක්. ඔව් ඒ වගේ කතා කරලා එතකොට දිනපතාත් කතා කරනවා. හැම පාර්ලිමේන්තු සැසිවාරයේමත් කතා කරනවා. මම අද කතා කරන්නේ පාර්ලිමේන්තු සැසිවාර 3කට එකපාරයි. එතකොට අපට ලැබෙන වෙලාවත් එක මිනිහෙක් විතරක් පාවිච්චි කරලා අපි ඒ පුද්ගලයාට කඩේ යන්නේ නැහැ කියලා අපට කතා නොදී ඉන්නවා නම් මේකේ වරදක් තියෙනවා. මේ වරද තමුන්නාසලා නිවැරදි කරන්න ඕනේ. තමුන්නාසලා මේකට හරි ක්‍රමයක් සොයාගන්න අපට අසාධාරණයක් නොවන විදියට. මොකද අපි කතාවක් ඉල්ලන්නේ ඇවිල්ලා හරියට අපි වැදගත් විදියට දේශපාලනය කරනවා. අපි මිනිසුන්ට අරක්කු දීලා දේශපාලනය කරන්නේ නැහැ. අපි පගා ගහලා නැහැ. මම මහා මාර්ග ඇමති වෙලා ඉඳගෙන අධිවේග මාර්ගවලින් පගා ගහලා අධිවේගයේ 3 එකක් විතරක් හදලා හදපු එකෙන් දැන් ඒ බීම් කොන්තර ඔක්කොම කොන්ක්‍රීට් කඩන් වැටෙන තත්ත්වයට ගිහිල්ලා මමයි මගේ දූත්තෙක් එකතු වෙලා පගා ගහලා එහෙම කරලා නෙවෙයි අපි දේශපාලනය කරන්නේ. එහෙම නැත්නම් මං කොළඹ ඉන්න කැසිනෝ කාර්යයන්ගෙන් ජාවාරංකාරයන්ගෙන් සල්ලි අරගෙන මං ගිහිල්ලා පාසල් වලට ස්පිරිතාල වලට බඩු බෙද බෙද යන්නේ නැහැ. මම අරක්කු විදුරක්වත් කෙනෙකුට දෙන්නේ නැතුව දේශපාලනය කරන්නේ. ඒකන්ට අපිට මේ වරප්‍රසාද ලැබෙන්න ඕනේ. දැන් මගේ ආසනේට දාලා තියෙනවා දිස්ත්‍රික් සංවිධායක කියලා එකෙක් කොහෙන්ද ගෙනෙලා මේ දවස්වල මගේ ආසනේ ඔක්කොටම අරක්කු බෙදනවා. මෙච්චර කාල මං මගේ ආසනේ දේශපාලනය කරපු අවුරුදු 7ට අරක්කු වීදුරුවක් කාටවත් දුන්නේ නැහැ, කවුරුත් ඉල්ලුවෙත් නැහැ. දැන් වෙසක්කට දල්සලක් දාලා නූඩ්ල්ස් බෙදනවා. ඒකේ පිටිපස්සේ තියාගෙන ඒ දිස්ත්‍රික් සංවිධායකගේ අරක්කු බෙදනවා. මිනිහත් බෙද බෙද කසිප්පු වෙන්න පුළුවන්. එතකොට මේ වගේ දේවල් මෙනකොට අපිට මේ රටේ අනාගතය ගැන ඉතා කනගාටුවක් ඇති වෙනවා. මොකද අපි එක එක්කෙනෙක්ගෙන් ජාවාරංකාරයන්ගෙන් කැසිනෝ කාර්යයන්ගෙන් මුදල් එකතු කරගෙන ගිහිල්ලා එක එක තැන් වල බඩු බෙදලා ඊට පස්සේ ජනතාවෙන් අහන්නේ මේක නේද ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන වෙනස කියලා අහනවා. මමත් හිටියේ බඩු බෙදෙන රැස්වීමක. බඩු බෙදලා බඩු ලයිස්තුව කියවල ඉවරලා අහනවා මේ රටේ ජනතාව වෙනසක් ඉල්ලනවා මේක නේද ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන වෙනස කියලා අහනවා. ඒතොර මේ වගේ තකතිරු දේශපාලනඥයෝ මේ රටේ අනාගත නායකයෙක් වෙන්නත් බලාගෙන ඉන්නවා. මේ රටේ ජනතාව මේවා තීරුම් ගන්න ඕනේ. ජනතාව මේ පක්ෂ නායකයෝ කියන පළියට මිනිස්සු මේ රටේ නායකයෝ කරගත්තොත් මේ රට නැවතත් ගොඩ එන්නේ නැහැ මේ තියෙන තත්ත්වේ. මේක තමයි මේ තියෙන දේශපාලන දූෂිත දේශපාලන සංස්කෘතියේ තියෙන ආදිනව. මොකද අපේ නායකයෝ පත් වෙන්නේ එක එක මේ පක්ෂවල ඉන්නවා ප්‍රබලයෝ කියලා කට්ටිය. මේ ප්‍රබලයෝ කියන මිනිස්සු භාගයක් දූෂිතයි 50%. 100ට තව 15ක් 20ක් 25ක් ඉන්නවා දූෂිත නැති වුණත් ඒගොල්ලන්ට දැක්මක් නැහැ. ඒගොල්ලෝ ඇවිල්ලා තියෙන දේශපාලන ප්‍රභූනායකයෝ පත් කරගන්න. එතකොට පක්ෂ නායකයෝ ජනාධිපතිවරණ වලට ගියාම රටේ ජනතාවට විකල්පයක් නැහැ. මේ එක්කෙනෙකුට කතිර ගහන්න ඕනේ. එතකොට ආපහු මේ රට මේ විදියටම පාලනය කරන්න ගැළපෙන මෙලෝ රහක් නැති දැක්මක් නැති මිනිස්සු මේ රටේ නායකයෝ වෙනවා. මේකට ජනතාව දැනුවත් වෙන්න කියලා මම ජනතාවගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ජනතාව මේ වර්ධ දිගින් දිගටම වෙනකන් ඕන දෙයක් උනායි කියලා බලාගෙන හිටියොත් මේ රට කවදාවත් මේ අපායෙන් ගොඩ වෙන්නේ නැහැ. ඒකන්න මේ රටේ ජනතාව මේ ප්‍රශ්නේ තීරුම් ගන්න ඕනේ. මේ රට හදන්න අනිවාර්යයෙන් මේ රට හොඳ නායකයෙක් ඕනේ. මේ පාර්ලිමේන්තුවේ මේ රට හදන්න බෑ.
මේ පාර්ලිමේන්තුවේ 50% දූෂිතයි ගරු ඇමතුමා. කද හරි නායකයෙක් එන්න ඕනේ. ඒතොටේ නායකයා තෝරා ගැනීමේදී පක්ෂ නායකයෙක් වුණ පළියට හරි නැත්නම් තාත්තා ජනාධිපති වෙලා හිටපු පළියට හරි නායකන් තියුණ පළියට හරි පක්ෂවල උරුමය තියුණ පළියට හරි මේ මිනිසුන්ට මේ රට නැවතත් මේ රටේ ජනතාව බාර දුන්නොත් මේ රට අනිවාර්යෙන් විනාශය කර ගමන් කරනවා. ඒක ඉතා කණගාටුදායක තත්වයක් වෙනවා. මම ජනතාවගෙන් බැගෑපත් ඉල්ලා සිටිනවා මේ තත්ත්වයේ තීරුම් ගන්න තීරුම් අරගෙන මේ රට ගොඩනගා ගන්න ඕන නම් බුද්ධිමත් දැක්මත් තියෙන අරහෙ මේ ගිල අරම බෙදලා ඉවරලා කයිවාරු ගන්න මිනිස්සු නෙමෙයි. ඒ බෙදන්නේ කාගේ සල්ලිද? කැසිනෝකාරයෝගේ සල්ලි, ජාවාරම්කාරයෝගේ සල්ලි. ඒකට ඒ සල්ලි වල පිහිටෙන් මේ රටේ නායකයන් මිනිසුන්ට ඡන්ද දෙන්න එපා. දුන්නොත් තමුන්නාසෙලා තමුන්නාසෙලාගේ අනාගත පරම්පරාවට ද්‍රෝහී වෙනවා කියන එක මම මේ රටේ ජනතාවට මතක් කරලා දෙන්න ඕනේ.